උපසන්දයක් හැමෝටම අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇහෙනවද? උපසන්දයක් සර් ඇහෙනවා. හරි, ඕකේ, බොහොම ස්තුතියි. අපි පටන් ගත්තොත් එහෙම අපි කතා කරමින් ඉන්නේ හතරවෙනි පාඩම. මම දෙපාරක් ආපහු කියවලා ඊට පස්සේ හැමෝටම කියවන්න දෙන බලාපොරොත්තු වෙනවා. ගින්කෝන තොනරිනි සිසු කඳේ කිරේන ලෙස තොරංග අරිමස්. මෝසුගු ඔහිරු දෙස්නෙ සෝ දෙස්නෙ කොනු චිකකුණි යසුකුතේ ඔයිසී මිසේග අරිමස්ක. ඒ අනු සූපානොමයනි කරේනු මිසේග අරිමස්යෝ. වතාශිව කරේව අමරි සුකිදෙව අරිමසෙන්. සෝ දෙස්ක ගින්කෝන තොනරිනි ඕකී රෙසු තොරංග අරිමස්. සිසුකදේ කිරේන මිසේ දෙස්යෝ. රියරිව දෝ දෙස්ක ඔයිසී දෙස්යෝ. එබිපුරයියා හම්බාගුණ දෝග අරිමස්. නිදම්ව දෝ දෙස්ක අමරි තකකු අරිමසෙන්. හම්බාගුව ඉකුර දෙස්ක නනැහැකු ගොජුවෙන් දෙස්. කොකෝව රෙසුතොරන් දෙස්. මදෝ නොසොබානි තේබුරුක ඉතුසු අරිමස්. ඉරශ්ශයි මසේ අනු තේබුරුග ඊ දෙස්නෙ. දෝස හම්බාගුතු එබිපුරායිතු කෝහී ඕ පුතස්සු කුදසයි. හයි, කශ්කොමරි මස්ත. හරි, මම තව පාරක් කියවල ඊට පස්සේ කියවන්න දෙන බලාපොරොත්තු වෙනවා. ගින්කෝන තොනරිනි සිසු කඳේ කිරේන මිස් රෙසුතොරංග අරිමස්. මෝසුගු ඔයිරු දෙස්නෙ සෝ දෙස්නෙ කුණ චිකකුණි යසුකුතේ ඔයිසී මිසේග අරිමස්ක. ඒ අන සූපානොමයනි කරේනු මිසේග අරිමස්යෝ. වතාශිව කරේව අමරි සුකිදෙව අරිමසේ. සෝ දෙස්ක ගින්කෝන තොනරිනි ඕකී රෙසුතොරංග අරිමස්. සිසුකදි කිරේන මිසේ දෙස්යෝ. රියොරිව දෝ දෙස්ක ඔයිසී දෙස්යෝ. එබිපුරයියා හම්බාගු නදෝග අරිමස්. නිදම්ව දෝ දෙස්ක අමරි තකකු අරිමසෙන්. හම්බාගුව ඉකුර දෙස්ක නනැහැකු ගොජූ එන් දෙස්. කොකෝව රෙසුතොරන් දෙස්. මදෝනු සබානි තේබුරුග ඉසුසු අරිමස්. ඉරශ්ශයි මසේ අනු තේබුරුග ඊ දෙස්නෙ. දෝසු හම්බාගුතු එබිපුරයිතු කෝහි ඕ පුතස්සු කුදසයි. හයි, කශ්කොමරි මස්ත. හරි, අපි කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනකොට. හරි, දකින්න සිසිර කියවන්න පුළුවන්ද? පුළුවන් සෙන්සේ. හරි, ඕකේ. ගින්කෝන තොනරිනි හිසුකදේ කිරේන රෙසුතොරංග අරිමස්. එකිනොමයේ මෝසුගු ඔහිරු දෙස්නේ සෝ දෙස්නේ කොනු චිකකුනි යසකුතේ ඔයිෂී මිසග අරිමස්ක. ඒ අනු සූපානුමයිනි කරේනු මිසග අරිමස්යෝ. වතශිව කරෙවා අමරිස් සුකිදෙවා අරිමසෙන්. සෝ දෙස්ක ගින්කෝනු තොනරිනි ඕකී රෙස්තොරංග අරිමස්. සිසුකදේ කිරේන මිසග මිසදෙසියෝ. රියොරිව දෝ දෙස්ක ඔයිසී දෙස්යෝ. එබිපුරයියා හම්බාගුණ දුග අරිමස්. නිදන්ව දෝ දෙස්ක අමරි තකකු අරිමසෙන්. හම්බාගුව ඉකුර දෙස්ක නනහැකු ගොජුවෙන් දෙස්. කොකෝව රෙසුතොරන් දෙස්. මදෝන සුපනි තේබුරුග ඉත්සුත්සු අරිමස්. ඉරශ්ශයි මසේ අනු තේබුරුග ඊ දෙස්නේ. දෝසෝ
ハンバーグとエビフライとコーヒーを2つください。はい、かしこまりました。はい、ボホモ問題。プロナウンセーションボホモ問題。いいか、エビデラキアのフロアナ、やったらもボホモ問題。はい。ありがとうございます、先生。あれ、オッケー、ボーム本題。エビディタ、イスラハラディガタマキヨガナフルワナ、ウィクマンテバンギタネ、ジャパンバーサワーラガナフルワン。はい。サラキヨガナフルワンダハンス。リンコーナトナリン。ティガキン、ティガキンね、ティガキンね。ちょっと待って。はい、オッケー。はい。始めてください。銀行の隣に静かで綺麗なレストランがあります。駅の前、もうすぐお昼ですね。そうですね。この近くに安くて美味しい店がありますか？あのスーパーの前にカレーの店がありますよ。私はカレーはあまり好きではありません。そうですか？銀行の隣に大きいレストランがあります。静かで綺麗な店ですよ。料理はどうですか？美味しいですよ。エビフライやハンバーグなどがあります。値段はどうですか？あまり高くありません。ハンバーグはいくらですか？750円です。ここはレストランです。窓のそばにテーブルが5つあります。いらっしゃいませ。あのテーブルがいいですね。どうぞ、ハンバーグとエビフライとコーヒーを2つください。はい、かしこまりました。はい、ボホモ問題、ボタン。ボホモ問題。はい。ハンシカキヨガナプルワンダプルワンサーバイサーティガプサーレナアカマンネイカパーティプルワンベネグニサーペテリペテリヘリカマンネキヨガンティンコーナトナリニシュトランガキリエナシュトランガハリママリアモソクルオイルデスネそうですね。この近くに安くて美味しい席はありますか？店がありますか？店がありますか？そうそう、あのスーパーの。A きやねか、見えか。A でかっていうの、A。A、あの、スーパーの前に綺麗な店はありますよ。私はカレーはあります。好きではありません。そうですか。銀行の隣に大きいレストランがあります。静かで綺麗にあり、店。綺麗な店ですよ。料理はどうですか？美味しいですよ。エビフライやハンバーグなどがあります。みんなどうですか？値段ね。ね。ひみてきようかもね。みよからね。パトランネット。ひみてきは値段。値段。値段はどうですか？あまり高くありません。ハンバーグはいくらですか？名前いつ？な、七。ここリリアルで七百。七百。七百五十円です。ここはレストランがです。レストランがない。レストランです。レストランです。窓のそばにテーブルが。いそか5つあります。5つあります。いらいやしますいらっしゃいませ。いらっしゃいませ。あの
てぶるがいいですね。いいですね。はい。いいですね。どうぞ。ハンバーグとエビフライド、コシコダツコドサイ。コーヒーをプタスください。コーヒーをコダツコドサイ。プタスください。プタス。プタスください。はい。かしこありますか？え、あぼげん？はい、かし。かしこ、かしこありますか？ねえねえ、ひらがなきやわのフルワンウェンのコウモカラ。みてなあぼきやわな？はい。か。ひらがな？か。し。メディカキヤワンフタアポキヤワンフルワンデメカアリオケシスメルネフォダキヤワンフルワンデアリオケアシコマリマスタカシコマリマスタかしこまりました。メーカーゴラクラウルシアノラアルシャンのキーウェンマスタ。マシタキーのキーウェンマスタ。アルシャンのキーウェン。ハリオケカマネブタ。ハリオケ。හරි අපි ඊළඟ බැලුවොත් එහෙම හිරුෂ කියවන්න පුළුවන්ද පුළුවන් සර් හරි චුට්ටක් ඉන්න චුට්ටක් ඉන්න හරි කියවන්නකො銀行の隣に静かで綺麗なレストランがあります。もうすぐお昼ですね。そうですね。この近くに近くに安くて美味しい店がありますか？スーパー、スリランカのスーメーカー。スリランカギアネケスー。メーカーパパギアネケメーパパギアネケメータータギアネケジャパンウォリー。お父さんキャラケン、パパギアネケメンダータカバーシャーメーカーナム、ジャパンイロクバービタカのパパ。パパ。アディノズギラマタマティケネハリタマパパ。ママ。アナスーパパノあのスーパーの。あのスーパーの。モーニー。モエニー。マエニー。パセ。カセーノ。カレーノ。カレーノ、ミセーガ。オリマスよ。ねえ。オリマスネミクメゴリマスネミ。ありますよ。ありますよ、はり。私は歯はひらがない、カタカナ、いかわぎ、いけへんだ、歯はフルワンウェンノーラ。私は歯はあれ
Hareva amari suki deva arimasen. Suki deva arimasen. O so desu ka? Ginko no tonari ni ooki restaurant ga arimasu. Shizuka de kirei na mise desu yo. Mise desu yo. Ryori wa dou desu ka? Oishii desu yo. エビフライヤ。イランガバチェネキアンブルワンセ。ハンバーグ。エビフライヤ、ハンバーグは。ハンバーグ。ハンバーグ。ハンバーグな。どかあります。などがあります。などがあります。値段はどうですか？あまり高くありません。ハンバーグはいくらですか？70050円です。50円です。レストランです。ここはレストランです。窓のそばに。テーブルが5つあります。いらっしゃいませ。あのテーブルがいいですね。どうぞ。ハンバーグとエビフライとコーヒーを2つください。ハンバーグとエビフライとコーヒーと。コーヒーを。コーヒーを2つください。はい。はい、かしこまりますかしこまりました。ありがとうございます。問題をだたぶんもう反省弁のなありがとういいだろうベルゴッテーマディニティキヤワンのプルワンダチュッタキンナチュッタキンナハリキヤワンのことマンデンジョイのネカパラキヤワンのベリゼハリー、我が子から来ような。銀行の隣に静かで綺麗なレストランがあります。もうすぐお昼ですね。そうですね。この近くに安くて美味しい店がありますか？ええ。あのスーパーの前にカレーの店がありますよ。私はカレーはあまり好きではありません。そうですか。銀行の隣に大きいレストランがあります。静かで綺麗な店ですよ。料理はどうですか。美味しいですよ。エビフライやハンバーグなどがあります。値段はどうですか。あまり高くありません。
ハンバーグはいくらですか ?750 円です。ここはレストランです。窓のそばにテーブルが5つあります。いらっしゃいませ。あのテーブルがいいですね。どうぞ。ハンバーグとエビフライとコーヒーを2つください。はい、かしこまりました。はい、キーワンのこれはどうだ?人口の。人口の。人口の。ギアンナ。銀行の隣に静かで綺麗なレストランが。レストランが。もうすぐ。あ、ごめん、見てない。レストランが見えこれさ。レストランがありありあります。あります。あり、オッケー、ボーノで。あり、出てるんだ。もうすぐお昼ですね。そうですか。そうですの。この。そうです。メーカー。な。に。そうですね。この近くに安くで美味しい店がありますか? A. あのスーパーの前にカレーの店がありますよ。私はカレーは好きでは。あまり好き。あまり好きではありません。そうですか。銀行のそなりに大きいレストランがあります。静かで綺麗の店ですか?ですよ。はい、綺麗な店ですよ。綺麗な店ですよ。どうですか?料理はどうですか?料理はどうですか?おいしいですよ。エビフライや、ハンバーグなどがあります。値段はどうですか?あまり価格ありません。ハンバーグはい
いくらですか？750円です。ここはレストランです。窓のそばにテーブルは一つあります。いらっしゃいませ。いらっしゃいません。テーブルがいいですね。ドーソンハムグとエビフライ、エビフライ。エビフライ、コーヒーを2つください。はい、かしこ、困りますか。マスター。ありがとうございます。අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට තව දූල පුතාල මගේ තැන නැහැ කියලා හිතනවා. චුට්ටක් ඉන්න. හරි. අපි එතකොට ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට ගණන් කරන විදිය අපි කතා කරලා අපි ඊළඟ පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණන් කරන විදිය අසු කයන්නයි සුයන්නයි ක ඍ හරි අසු කියලා එතකොට මේක ඍ අසු කියලා කියන්නේ මේ සංඛ්‍යා කියන්නේ සූජි කියලා කියන්නේ සංඛ්‍යා කියන එක නම්බර් කියන එක සූජි කියලා කියන්නේ මෙතන කසු කියලා කියන්නේ ඉලක්කම් කියන තේරුම සමාවෙන් ඉලක්කම් කියන තේරුම සූජි කියලා කියන්නේ කසු කියන්නේ ඒ වගේ තේරුමක් තමයි. එතකොට අපි ගඩුවොත් එහෙම ඉචි එක කියන එක ඉචි මේ කොටස පස්සේ අපි කතා කරන එක නිසා ඒක ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. ඉලක්කමයි මේකයි. ඉචි නි සං ශි සී කියන එකට යොන් කියලත් කියනවා. සී කියන එකට යොන් කියලත් කියනවා. එතකොට ඉචි නි සං ශි පහට කියන්නේ ගෝ, හයට කියන්නේ රොකු, හතට කියන්නේ සිචි, නන කියලත් කියනවා, අටට කියන්නේ හචි, නවයට කියන්නේ කු, එමු නැත්තම් කියු. මාත් දැනගෙන හිටියේ නැහැ ජපානයේ කුකු කියලා කියන කුකු කියලා කියන්නේ මෙතන බැලුවම 99 මේ 99 කියලා කියන්නේ මෙතන මේ චක්‍රය ගැන කියන්නේ කුකු කියලා කියන්නේ ළමයි එහෙම කියන කුකු කියලා කියන්නේ චක්‍රේ 9 වැඩි කිරීම 9 කියන එක කුකු මේ QQ කියන එක එතකොට 9 වැඩි කිරීම 9 චක්‍රේ එතකොට මේ 1 වැඩි කිරීම 1 ඉඳන් එක වැඩි කිරීම එකේ ඉඳන් 9 වැඩි කිරීම 9 වෙන චක්‍රයට තමයි කුකු කියලා කියන්නේ. හරි. 10ට කියනවා ජු. ජු කියලා කියනවා 10 ජු. සිංහල කියවන අයට ඕන කෙනෙක් කියන්න පුළුවන් ජු කියලා කියන්නේ මෙහෙම අර මේ වික ජු. ඒක ජු. ජු නෙවෙයි ජු. හරි. සිංහල භාෂාවේ වචනේ තියෙනවා. ඊළඟට 11ට කියන්නේ ජූචි. මම හිතන්නේ මෙතෙන්ට වෙනකන් කලින් අපි මේ අපි පස්සේ ඊළඟ කොටස කතා කරමු. මෙතෙන්ට වෙනකන් දූල පුතාල ලියා ගන්න, ලියාගෙන ඊට පස්සේ ඉවර වුණාම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ ආපහු මෙතන ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකපාරට කතා කරයි කියලා මතක හිටින්නේ නැහැ මේ වගේ කොටස්.
හරිද? කන්ජියත් එක්කද සර්? කන්ජි අවශ්‍ය නැහැ. මේ කොටස අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය නැහැ. ඉච්චි නි සං සි එහෙම නැත්නම් යොන් ගො රොක්කු සිච්චි එහෙම නැත්නම් නන ඊළඟට හචි ඊළඟට කු එහෙම නැත්නම් කිව් 10ට කියන ජු ඒ ටික ලියාගන්න ලියාගෙන ඉවර වෙලා කියන්න තාම ලියන දූල පුතාල ඉන්නවාද? නැත්තම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඉන්නවනම් කියන්න. නැත්තම් අපි ඊළඟ කොටසට යනවා. හරි. නැහැ වගේ. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟ ඉලක්කම් ටික අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අමතක වුණොත් කියන්න. අපි මේ ඉච්චියොකු වෙනකන් කතා කරනවා. ඉච්චියොකු කියලා කියන්නේ 10 8 වෙනි බලය 10 8 කියලා කියන්නේ බැල් 10 8 කියලා කියන්නේ කෝටි 10ක් ට්‍රිලියන වෙනක ජපන් භාෂාවේ තියෙනවා මේ චෝ කියලා කියන්නේ චෝ විච්චෝ ට්‍රිලියන එතනට වෙනක කතා කරන්න පුළුවන් හරි අපි ඊළඟට තව පොඩ්ඩක් අපි මතක දැනගෙන තියෙන කො හොඳයි දූල පුතාල එතකොට හරි අපි බැලුවොත් එහෙම එතකොට දේවල් ගණන් කරන විදිය සල්ලි ගණන් කරන්නේ n වලින් ඒක දූල පුතාල දන්නවා සිංහලෙන් yen කියලා කිව්වට yen කියලා එකක් නැහැ n කියලා කියන්නේ යන්නයි n කියන එකයි n හරි මේකේ මෙහෙම yen කියලා ලිව්වට සාමාන්‍ය y එක කියවෙන්නේ නැහැ n කියලා කියවෙන්නේ එතකොට n කියලා කියවනවා ඉතින් හරි නමුත් මේ n කියලා එන්නේ ජපන් භාෂාවේ තියෙන n කියන එක n නෙවෙයි හරි ඊළඟට කමි කමි කියලා කියන්නේ කඩදාසි මේක කමි කඩදාසි 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 ගණන් කරන්නේ මයි කියන එකෙන් ඉච්චිමයි නිමයි කියන එහෙම මයි කියන එකෙන් කඩදාසි ගණන් කරන්නේ දූල පුතාල දැනට මේ කොටස මතක තියාගත්තාම හරි සල්ලි ගණන් කරන්නේ උකනේ කියලා කියන්නේ සල්ලි උකනේ සල්ලි එන් වලින් ගණන් කරන්නේ කඩදාසි ගණන් කරන්නේ මයි වලින් මයි කුරුමා කුරුමා කියලා කියන්නේ කාර් එක කියන එක තේරුම එන්නේ නමුත් වාහන වලටත් කියනවා වාහන වලට වෙන වචනයක් තියෙන ජිදෝෂ කියලා නමුත් කුරුම කියලත් කියන වාහන වලට කාර් කියන එක නමුත් මෙතන වාහන කියන එක මෙතන මේකේ තේරුම කුරුම ජිතේෂ කියලා කියන්නේ බයිසිකල් ජිතේෂ බයිසිකල් 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 වලට තෙරෙබි කියලා කියන්නේ තෙරෙබි 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 කියලා කියන්නේ ටීවි. ඒ වගේ දේවල් ගණන් කරන්නේ මැෂින් කියන එක ඇත්තටම මේක මැෂින් ඕනම මැෂින් එකක් ගණන් කරන්නේ ඩයි කියන එකෙන් ඩයි. ඩයි. එතකොට අපි ආපහු ආවොත් එහෙම සල්ලි ගණන් කරන්නේ එන් වලින්. කඩදාසි ගණන් කරන්නේ මයි වලින්. මේකට දූල පුතල කඩදාසි විතරක් නෙවෙයි පිංගම් කියන එකත් මයි වලින් ගණන් කරන්නේ පිංගම් පිංගම් ගණන් කරන්නේත් මයි වලින් ඊළඟට අපි හිතුවොත් මේ මොනෝ හරි තුනි දේවල් ගණන් කරන්නේත් එතකොට මයි කියන එකෙන්
ඊළඟට මැෂින් ගණන් කරන්නේ දයි කියන එකෙන්. ඊළඟට පොත් හොන් කියලා කියන්නේ පොත්. නෝතු කියලා කියන්නේ අභ්‍යාස පොත්. අච්චු පොත්, අභ්‍යාස පොත්. ගණන් කරන්නේ සත්සු කියන එකෙන්. සත්සු කියන එකෙන් තමයි ගණන් කරන්නේ සත්සු. සත්සු කියන එකෙන් ගණන් කරන්නේ. එතෙන්ට වෙනකා හරිද ලියා ගන්න හිමීට. ලියාගෙන ඉවරුනහම කියන්න පුළුවන්ද? සෙන්සේ. ඔව් කියන්න. හොන් කියන්නේ පොත්නේ, නෝතෝ කියන්නේ එතකොට පොත්වල මර නෝට් ලියන්න ගන්න පොත් මේකද? නෝට්බුක් කියන එක. එක්සයිස් අභ්‍යාස පොත. හරි සර්. ඔව් හොන් කියලා කියන්නේ අච්චු පොත් කියන එක. නමුත් හොන් කියලා කිව්වම මේ ලියන පොතට හොන් කියලා කියන්න පුළුවන්. නමුත් නෝට්බුක් කියන එකෙන් තමයි නෝතු කියලා කියවෙන්නේ. සර් උෂී කියන එකයි කුවේ කියන එකයි මොකද්ද සර්? ආ ඒක අපව කිය මේ පස්සේ කියලා දෙනවා මෙතෙන්ට වෙනකන්. හරි සර්. හරි ලියා ගන්න දුවල පුතාල ඉන්නවද තාම? නෑ. ඉන්නව නම් කියන්න නැත්නම් අපි ඊළඟ කොටසට යනවා. හරි. ඊළඟට අපි ලොකු සත්තු අපි හර ගවයා. ඊළඟට උමා කියලා කියන්නේ අශ්වයා. ගවයා අශ්වයා වගේ ලොකු සත්තු. ඊළඟට අලියා. ජෝ කියලා කියන්නේ අලියා. ඒ වගේ ලොකු සත්තු ගණන් කරන්නේ තෝවලි. තෝ කියන එක. තෝ කියන එකෙන් ගණන් කරන්නේ. ඊළඟට කුත්සු කියලා කියන්නේ සපත්තු. කුත්සුසිතා කියලා කියන්නේ මේස්. කුත්සුසිතා කියන්නේ මේස්. කුත්සු කියන්නේ සපත්තු. සපත්තු මේස් ඒව ගණන් කරන්නේ ලංකාවෙත් සාමාන්‍යයෙන් ගණන් කරන්නේ ඒවා කූට්ටම් වලින්. සපත්තු කූට්ටමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒ වගේ. එතකොට මේකෙදි සොකු කියන එකෙන් ගණන් කරන්නේ සොකු. හරි. ඒක දූල පුතාල දැනගන්න ඕනේ. ඊට එහා තියෙන ඒවා අපි ඊළඟට කතා කරනවා. මෙතනට වෙනකන් දැනගත්තාම ඊට පස්සේ යම් කිසි රටාවක් තියෙන්නේ. මෙතනට වෙනකන් දූල පුතාල දැනගන්න ඕනේ. එතකොට සල්ලි ගණන් කරන්නේ නම් එන් වලේ. ඊළඟ එකත් මතක තියාගන්න අපි බලාපොරොත්තු වෙනවා මෙතනට වෙනකන්. එතකොට සල්ලි බැලුවහම කීයද කියලා, ගාන කීයද කියලා ප්‍රශ්නාර්ථය. මෙතන ප්‍රශ්නාර්ථය අහන විදිය, ප්‍රශ්නාර්ථය අපි අහන්නේ ඉකුරදෙස්ක. අපි කලින් අහලා කතා කරලා තිබුණා ඉස් ඉකුරදෙස්ක ගාන කීයද කියන එක. ඉකුරදෙස්ක. ඊළඟට ප්‍රශ්නයකදී එන්නේ නන් කියන එක. නන් කියන එක තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ කීයක්ද කියන එක. නම්මයි කියලා කියන්නේ ඒ කඩදාසි කීයක්ද කියන තේරුම. එතකොට කමි කියලා කිව්වොත් තමයි එතකොට එන්නේ. එතකොට අපි නම්මයි කියලා කියන්නේ තුනී දේවල් කීයක් තියනවද කියන එක. නම්මයි. ඊළඟට නන්දයි. කුරුම නන්දයි අරිමස්කා. එහෙම නන්දයි. මැෂින් කීයක් තියෙනවද? ඊළඟට නන්සස්සු. නන් කියන එක විතරයි එක්ක අහුවෙන්නේ විශේෂයෙන් නන්සස්සු. එතකොට හොන් නන්සස්සු අරිමස්ක. පොත් කීයක් තියෙනවද? නන්තෝ.
牛なんと言いますか？これって、ハラキヤキンナワド。イランアテ、クッツ。えっと、これ、何足ベナメカ足ベナマイセリュウン足。何足ベナメカとこれ、見合わせたわけで。あれ。えっと、エンテベナカンドゥーラプタラリアガネリアゲニウルナハマキアンナ、えっと、これ、アピーランコテセテアナプロ。みえわいか、いかぱりまたかひてねえみわぎでわ。えとこた、みわ、いかぱらかりぱだんかれてんのな。なもてかぱりまたかひてね、かれあてかどらぷたらてよまたかひてね。ばびたかのこた。たまりんどらぷたりんのわで。ありせ。ハリ。リアリバランアピーランコテセティアンバラプルトゥニウナウ。タマリアナマダネ。リアナウナンキアンネタンアピーランコテセティアンバラ。タワタワガナンカーネーバティノアピーランガダウシメイコテセカタカランバラプルトゥニウアパウ。アマタゴノーティンキアンドゥーラゴタレトコトメイカエティカクヴィラワアラギナカタカランドゥヴィノモカデイカパーテグダディヴァルカタカライキラマタカヒティンネヘアリアピエトコトハトレヴィニパーデムイヴァレカランドゥバラプロトゥノヘマサティエマカリンコトサピカタカランドゥバラプロトゥノハリアピアデパセニパーデムカタカランドゥバラプロトゥノマメティカキヤバギネアンバラプロテノトコタイセルナ。ワタシワマイアサー、ロクジニオキマス。ワタシワアスタ、ヨジニオキマス。メテネ、ジャパンバーシャーブ、シンハラワゲメ、ママヘマダーム、ハイテネキティナワ。ママヘテ、ハトラテネキティノワ、シンハラディハマイキアン、イングリシワゲニウィ、レイシー。エトウォディヴィラーヴァ、ダヴァサイキン、アピ、アナガタカーラ、アピ、アメピンノムカノワ。ハリドアスタキエラメテネ、ティエリアラティエネネネサメカ、アナガタカーラ。ハリドアスタキエラキアン、ヘッタ。アスタキアニヘッド。オキルキエラ、オキマスキエラキアニ、ネギティナワ。ネギティナワ。ウデテヘレナワキエネケトコテ。マメガアポキウォテム、ワタシワ、マイアサ、マイアサキエラキアニ、マイキエラキアニ、ヘマキエナティーウム。サム、サム、ウデーセナカマウデーセナカマウデーセナカマママサムウデーセナカマロクジニオキマスハイテネキティナワワタシワマイアサロクジニオキマスワタシワサムウデーセナカマハイテネキティナワイランケベルウォッティム。ワタシワアスタ。メカアシタネヴィ、アスタ。メカマカルノッキルティノ、アルシャンゴラクラウンドメラキーヴィネ。ワタシワアスタ。ヨジニオキマス。ハタレットネキティナワ、ヨジニオキマス。エカテーリナワダ？テーリナワサ、サ。おう？サメメハタワイナワサメ、リウナタカマンダダサ、レコーディネガバランプランダサ。あ、オキファシネアンネ。アパウイランダウセミコトスペヘディディカンダマ。
සයනරා සෙන්සෙයි. ආ ඕකේ සයනරා. මේ කොටස තේරෙනවද හැමෝටම? ඔව් සෙන්සෙයි. ඔව් සෙන්සෙයි. හරි ඕකේ. එතකොට ඔකිමස් කියලා කියන්නේ මේක උදුල පුතාල හැමෝම දන්නවා මස් කියන එකෙන් කියන්නේ වර්තමාන කාල. නමුත් කාලේ අනාගත වුණහම මේක අනාගත කාල. එහෙමයි. එතකොට අපි කලින් කතා කරලා තිනෝ මස් කියන එකයි මස්ත කියන එකයි විතරයි අපි කතා කරලා තිබුණේ. ඒ දෙක විතරයි තියෙන්නේ මස් කියන එක කාලේ වර්තමාන කාලේ හරි කාලේ නැතුව කතා කරනවා නම් ඒක වර්තමාන කාල. ඒක අපි අනාගත පෙන්වුම් කරන වෙලාවක් එක අස්ත කියන එක හරි වෙන මොකක් හරි. එතකොට ඒ කියන්නේ හෙට කියන තේරුමත් එක භාවිතා කරොත් ඒක අනාගත කාල වෙනවා. හරි. ඒක මෙතන තියෙන්නේ පළවෙනි එක. ඊළඟ එක බැලුවොත් එහෙම අස්තවා මයි අසා සමා වෙන. වතාෂිවා මයි අසා රුකුජිනි ඔකිමස්. වතාෂිවා මයි අසා රුකුජිනි ඔකිමස්. මෙතන නී කියන එක නිපාත පදේ හයට කියන නී කියන එක ස්ථානයකදී නී භාවිතා වෙනවා. ඊළඟට හයට කියන ඒ අවස්ථාවේදී නී භාවිතා වෙනවා. අපි මෙතන කතා කරේ ඒක හරියද? රොකුජිනි ඔකිමස් වෙලාවත් එක්ක නී කියන එක එනවා. රොකුජිනි ගක්කෝනි ඉකිමස්. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම වතාෂිවා මයිබං ජූජිගොරෝ නෙමස්. මයිබං කියලා කියන්නේ සෑම රාත්‍රියකම. සෑම රාත්‍රියකම. වතාෂිවා මයිබං ජූජිගොරෝ නෙමස්. ගොරෝ කියලා කියන්නේ විතර කියන එක. ඒ කියන්නේ කිට්ටුව කියන තේරුම. එතකොට දහයට විතර කියන තේරුම මෙතන ඉන්නේ. ජූජිගොරෝ නෙමස්. නෙමස් කියලා කියන්නේ නිදා ගන්නවා. මේකත් එතකොට වර්තමාන කාල මයිබං කියවහම එතකොට හැම මේ රාත්‍රියකම. එතකොට එතෙන්ට වෙනකන් හරිද? හරි ඕකේ. වතාෂිවා හම්බාගු ඔ තබෙමස්. වතාෂිවා හම්බාගු ඔ තබෙමස්. එතකොට මෙතන මේ කර්මය මම හැම්බර්ගර් කනවා. එතකොට මේක කර්මය පෙන්වුම් කරන්නේ. හම් වතාෂිවා හම්බාගු ඔ තබෙමස්. මිසු ඔ නොමිමස්. ඒ කියන්නේ තමන් ක්‍රියාව කරනවා ඒකට යටත් වෙන පුජ්‍යලය. එතකොට මේ කර්මය හම්බාගු හම්බාගු කන්නේ ඔ. ඊළඟ එක බැලුවොත් එහෙම වතාෂිවා ගින්කෝ එ ඉකිමස්. අපි කලින් කතා කරලා තිනෝ ගින්කෝ නි ඉකිමස් කියලා කියන්න පුළුවන්. ගින්කෝ එ ඉකිමස්. මේක හේ කියලා ලිව්වට ඒ කියලා ශබ්ද කරන්නේ ඒ. වතාෂිවා ගින්කෝ එ ඉකිමස්. මොකද්ද තේරුම? මම බැංකුවට යනවා. බැංකුවට යනවා කියන්නේ මේක. බැංකුව දෙසට යනවා. ඔව් බැංකුව පැත්තට යනවා. බැංකුව පැත්තට යනවා. ඔව්. මෙතන ඒ කියලා කියන්නේ දිශාව කියන්නේ මෙතන. දෙකම එකයි. එක එකම තේරුම. මම බැංකුවට යනවා කියන එක තමයි මෙතන කියන්නේ. නමුත් ඒක කියවේ මේ කියන විදිය මම බැංකුව පැත්තට යනවා. එහෙම නැත්නම් බැංකුව දෙසට යනවා කියන එක. වතාෂිවා ගින්කෝ එ ඉකිමස්. වතාෂිවා ගින්කෝනි ඉකිමස් කිව්වම මම බැංකුවට යනවා. හරි. අපි මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ මෙතනින් දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතොර මේ හරිය ගොඩක් වෙලාවට මේ ග්‍රැම තනි කරම මේ පොතේ තියෙන ග්‍රැම ඒක එදිනෙදා භාවිතා වෙන ග්‍රැම තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා ඒක හොඳට මේ කොටස මතක තියාගත්තාම ඕන හැටියෙ ජපන් භාෂාව කතා කරන්න පුළුවන් මේකේ.
මෙතන මේ වෙලාව සේරම එදිනෙදා භාවිතා වෙන ඒවා සේරම තියෙන්නේ. හරි. මොනව හරි තියනවද අහන්න නැත්නම් අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ කලින් කොටස කතා කරලා මේ පස්වෙනි පාඩමේ ඉතුරු කොටස් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනව හරි ඔව් කියන්න. මයිබන් ජූජි ගොරෝ කියන තැන සෙන්සේ අපිට වෙන දෙයක් දාලා කතා කරන්නත් පුළුවන්ද? කියන්නේ වෙන මේ මෙතන කියන්නේ හැම රැයකම 10ට නිදා ගන්නවා කියේ විතර නිදා ගන්නවා කියන එකනේ. ඔව්. අපිට දැන් විතර කියන එක මේ වෙන දෙයක් දාලා කතා කරන්නත් පුළුවන් සෙන්සේ එතනට. ගුරයි කියලා කියන්න පුළුවන්. ගොරෝ කියන එකට ගුරයි. ගුරයිනි. ගුරයි. ඔව්. ගුරයි කියන්නේ විතර කියන තේරුම. දෙකම ගොරෝ කියන එකයි ගුරයි කියන එකයි. එතකොට ගොඩක් වෙලාවට ගුරයි කියන එක භාවිතා වෙන ගොඩක් වෙලාවට. ඒ දෙකේ ඔව් ගුරයි. ගුරයි කියලා කියන්නේ විතර කියන එක. ජෝජි ගුරයි. මිකි මස්. ජෝජි ගොරෝ නිමස්. ඔව් ගුරයි කියන්නේ විතර කියන එක මේක. මේ ගොරෝ කියන්නේ ආසන්න වශයෙන් ගොරෝ කියලා කියන්නේ එක වගේ තේරුම් දෙකක් තියෙන්නේ ලොකුවට ඒක. ගුරයි කියලා ගොඩක් වෙලාවට කතා කරනකොට කියන්නේ ජෝජි ගොරෝ කියලා කියනවා. දෙකම භාවිතා වෙනවා. වෙන මොන හරි දන්නේ එකක් තියෙනවද? නෑ සෙන්සේ. මටත් ඒක එතන පටලවා ගැටලුවක් ඉඳේ හැවේ. ආ ඕකේ. ඔව්. ගුරයි කියන එක ගොඩක් වෙලාට මේ කතා කරන හොබ භාවිතා කරන ජූජි ගොරෝ. ගොරෝ කියන එකත් භාවිතා වෙන දෙකම එක වගේ භාවිතා කරනවා. හරි. හරි අපි එහෙනම් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දූල පුතාලට සුබ රාත්‍රියක් එහෙනම්. අරිගතෝ ගොසයි මාස් සෙන්සේ. ඔකේ සයනාරා. ආයෝ යසිනාසයි. ඔකේ